සමහර විට ඔයා මේ වෙලාවේ ලොකු මානසික ආතතියකින් ඉන්න වැඩි. එක එක ප්‍රශ්න ඔයාව වට කරගෙන ලොකු පීඩනයක් දෙන වැඩි. ඔයාට ඔයාගේ ජීවිතේ පවා එපා වෙලා ඇති. පොඩ්ඩක් ඉන්න. ඔයා දන්නවද ජීවිතය කියන්නේ සුදු පාට හිස් කොලයක්. ඔයා තමයි මේ කොලේ සිත්තම් කරන සිත්තරා. ඔයාගේ ජීවිතේ ඔයා ලබන පාට අත්දැකීම් තමා මේ සිත්තම පාට කරන්න ඔයාට ලැබෙන පාට කූරු. ඔයාගේ ජීවිතේ ඔයාට එන ගොඩාක් අමාරු කාල. ඔයා ලබලා තියෙන නරකම අත්දැකීම්, පරාජයන්, කඩාගෙන වැටීම්, අහිමිවීම්, ප්‍රතික්ෂේපවීම්, මේවා තමා ඔයා ළඟ තියෙන තද පාට. එතකොට ඔයාගේ ජීවිතේ ලස්සනම සුන්දර මතක මොහොතවල්, ඔයාගේ ලස්සන අත්දැකීම්, ජයග්‍රහණ, මේවා තමා ඔයා ළඟ තියෙන ලා පාට. ඔයාගේ කොලේ අඳින්න ඕන සිතුවම තීරණය කරන්න ඕන ඔයා. ඔයාට ඕනි නම් ඒක ගොඩක් ලස්සන කරන්න වගේම කැත බලිකුරුටුවක් කරගන්නත් පුළුවන්. හැබැයි ඔය දෙකම කරන්න ඔයාට ලා පාට කූරු විතරක් නෙවෙයි, තද පාට කූරුත් ඕන. මතක තියාගන්න. සිතුවම ලස්සන හෝ කැත වෙන්නේ පාට කූරු හින්දා නෙවෙයි, සිත්තරා හින්දා. සිත්තරාට සිතුවම ලස්සන කරන්න ඕන නැති හින්දා. ඔයාගේ ජීවිතේ ඔයා වෙන කෙනෙක්ගේ ජීවිතේ දිහා බලලා හොලලා තියනවාද? අනේ එයා නම් ගොඩක් සතුටින් ඉන්නවා. එයාගේ ජීවිතේ ලස්සනට ගලාගෙන යනවා. මටත් මෙහෙම ඉන්න තිබ්බනම් කියලා ඔයාට කී පාරක් නම් හිතලා තියනවාද? මතක තියාගන්න, ඔයාටත් එහෙම ඉන්න තිබ්බා. හැබැයි බැරි වුණේ මොකද්ද? ඔයා ඔයාගෙන් මහල බලන්න. ඔයාට හම්බුන අත්දැකීම් කියන පාට කූරු වලින් ජීවිතය කියන හිස්කොලේ ඔයා ඇඳපු චිත්‍රය මොකක්ද කියලා. සමහර විට ඔයාට වඩා තද පාට කූරු ගොඩක් හම්බුන අය ඒ පාට ලස්සනට ගලපලා ලස්සන සිතුවමක් කරලා ඇති. මතක තියාගන්න, ජීවිතේ කවදාවත් ඔයාට ලා පාට කූරු විතරක් ලැබෙන්නේ නැහැ. ඔයා තද පාට කූරුත් ඒ වගේම ලැබෙනවා. කරන්න ඕනේ ලැබෙන පාට කූරු ඔක්කොම ගලපලා ලස්සන සිතුවමක් කරන එක. ඉතින් ඔයා මේ වෙලාවේ ඔයාගේ ජීවිතේ ගොඩක් අමාරු කාලයක් ගත කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. ප්‍රශ්න ගොඩකින් හෙම්බත් වෙලා ලොකු මානසික පීඩනයකින් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ඒ හැම දෙයක්ම ගලපලා අරගෙන ඔයාගේ ජීවිතේ ලස්සනට සිතක් කරන්න. ඔව්, ඔයාට පුළුවන්. අන්තිමටම පොඩි දෙයක් කියන්න. ඔයාට වෙනස් පාට කූරු ලැබුණම ඔයාගේ සිතුවම ගොඩක් ලස්සන කරගන්න පුළුවන්. ජය වේවා.